අදදාසේ අපි කතාගන්න බලාපොරොත්තු වෙන්නේ කාබනික වගාවක් කොහොමද කරගෙන යන්නේ ඒකට අවශ්‍ය වන්නා වූ පසුබිම් නිර්මාණය කරගන්න. සමහර කොම්පෝස්ට්යක් අපිට හදාගන්න වෙයි. එහෙම නැත්නම් කාබනික දියරක් දියර පොහොරක් හදාගන්න වෙයි. ගැඩල් දියර පොහොරක් හදාගන්න වෙයි. අන්න එවැනි මෙවැනි වගාවක් පවත්වාගෙන යන්න කාබනික කොහොමද ඒකට අවශ්‍ය වටපිටාව පසුබිම කොහොමද නිර්මාණය කරගන්නේ කියලා. අපි එකින් එක හොයලා බලමු ඒ සඳහා අවශ්‍ය දේවල් ඒවා කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක. අද වැඩසටහන තුල අපි කාබනික වගා එකේ තවත් මේ කොටසක් එහෙම නැත්නම් අපි දියර පොහොරක් නිර්මාණය කරගන්න එකත් තමයි මෙතන මේ තියෙන්නේ ඇටවුම මෙතන ගැඩලි දියර පොහොරක් ගැඩලි දියර පොහොරක් කොහොමද මේ හදලා තියෙන්නේ මේ මොකද්ද මේ කරලා තියෙන්නේ මෙතන අපි කාබනික වගාවකදී එකක් දියර පොහොරක් වශයෙන් අනික පලිබෝධ මර්ධනයේද පලිබෝධ මර්ධනයේ පාලනය සඳහා හොදා ගන්න ගැඩවිල් දියර දියරයක් තමයි මේ හදාගන්නේ ගැඩවිල් පණු දියරයක් තමයි හදාගන්නේ එතකොට අපිට මේ ගැඩවිල් පණු දියරය මගින් ගුයි මහත්තයාට පුළුවන් කාබනික වගාවකදී එයාට අවශ්‍ය කරන පෝෂක පංශු මාත්‍ර මූලද්‍රව්‍ය එතකොට ශාකයට අවශ්‍ය කරන මල් පිපීම උත්තේජනය කිරීම සහ වගාවට හානි කරන කෘමි සතුන් පලවා හැරීමක් මේ මගින් සිදු කර ගන්න පුළුවන්. එතකොට මේක අපි ගැඩවිලන්ගේ බහිස්රාව්‍ය ශ්ලේෂ්මලයේ තමයි එකතු කරලා මේ ලබා ගන්නෙ කාබනික වගාවේ දියර පොහොරක් වශයෙන්. එතකොට මේක අපි වගාවට යොදද්දී අපිට ඕන කරන නියමිත සාන්ද්‍රණයක්. ඒ සඳහා අපි මේ ගැඩවිල් දියරෙන් කොටස් එකකට ජලයේ කොටස් 10ක් එකතු කරලා තමයි ශේෂ්ත්‍රයේ අපි වගාවට යොදන්නේ. දියර පොහොරක් වශයෙන් තමයි යොදන්නේ. අපි ශේෂ්ත්‍රයට අපේ නැප්සැක් ස්ප්‍රේයර් එකක් හරි තමන්ට පාවිච්චි කරන්න පුළුවන් දියර ඉසිනයක් ඉසින යන්ත්‍රයක් මගින් වගාවේ ශේෂ්ත්‍රයට යෙදීමට හැකියාව තියෙනවා. එතකොට දැන් මේ මෙතන දැන් මෙතන මුත්‍යක් කියලා තියෙනවා ඒකේ වතුර බිම් බිඳුත් ඇටෙනවා. ඔව්. මේක දැන් හදාගන්න විදිහ පොඩ්ඩක් බලන්න. දැන් අපි දැන් මේ වගේ අපි දැන් කෘතිම පරිසරයක් අපිට මේගොල්ලොන්ට නිර්මාණය කරලා දෙන්න ඕනේ මේ ගැඩවිලන්. දැන් අපි මේ ගැඩවිල්ලෝ ගැන ගත්තොත් එහෙම මේකේ අපි දන්නවා සාමාන්‍යයෙන් පසේ මතුපිට ස්තරවල ඒගොල්ලෝ ජීවත් වෙන සාමාන්‍යයෙන් රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති ප්‍රදේශවල. එතකොට ඒගොල්ලෝගේ අපි දන්නවා මේ මේ ගැඩවිලෝ අර ලොකු ගැඩවිලෝ තරම් ලොකු වෙන්නේ නැහැ. සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ඉන්න ගැඩවිලෝ තමයි අපිට ඕන වෙන්නේ. දැන් මේකේ අපිට බලන්න පුළුවන් දැන් මෙතනින් ගත්තොත් එහෙම මේගොල්ලෝ යට ඉන්නවා. යට හුඟක් ඉන්නවා. මේ 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 ඉන්නේ. මෙන්න මේගොල්ලෝ තමයි අපි ගන්නෙ මේ 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 ගැඩවිල් දියරේ සාදා ගන්න. එතකොට මේ මේගොල්ලෝ මාර්ගයෙන් තමයි මේගොල්ලෝගේ මේ මේ ශ්‍රාවෙන ශ්ලේෂ්මලයේ තමයි අපි දියරයක් විදිහට වෙනම මේ ඇටවුමක් සකසා කරගෙන සකසාගෙන ලබා ගන්න. ඒක අසෙන් හිටද දැන් මේ අපි දැන් මේ වගේක් හදා ගන්නකොට ඉස්සෙල්ලාම අපිට ගැඩවිල් ඕනේ වෙනවා. දැන් මේ පොඩි ගැඩවිල්. ඔව්. දැන් මේක කොහොමද මේක අපි ගෙදරකදී ගෙවත්තේදී මේ වගේක් අපි එකතු කර ගන්න වෙනවනේ. කොහොමද ඒක කරගන්නේ? ඔව් අපේ දැන් කාබනික වගාවකට යද්දී අපි දන්නවා කිසිම රසායනික ද්‍රව්‍යයක් අපි පසට එකතු කරන්නේ නැහැ. එතකොට කිසිම රසායනික ද්‍රව්‍යයක් අපි ශේෂ්ත්‍රයේ වගාවට යොදන්නේ නැහැ. එතකොට අපි අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ වගේ ශේෂ්ත්‍රයකින් මේ ගැඩවිලු හොයාගන්න. එතකොට ගොවි මහත්තයාට ප්‍රශ්නයක් මේක කොහොමද අපි කරගන්නේ කියලා. විශේෂයෙන්ම එතකොට අපේ දන්නවා ගෙවත්තක කාබනික ද්‍රව්‍ය වැඩිපුර රැස් වෙලා තියෙන තැන්. එතකොට ඒ තැන්වල අපිට ගත්තොත් විශේෂයෙන්ම සත්ව පාලනයත් එක්ක යද්දී ගොම දිරු ගොම ගොඩවල් වල මේ මේගොල්ලෝ බහුලව දක්නට ලැබෙනවා. එතකොට ඒ වගේ තැනකින් අපිට මේගොල්ලෝ ලබා ගන්න පුළුවන්. එහෙමත් තැනක් අපිට සොයා ගන්න නැත්නම් අපිට පුළුවන් මේ කාබනිකව තියෙන ගෙවත්තක් කිසිම රසායන ද්‍රව්‍යයක් රසායනික පොහොරක් සහ කුසී රසායන ඉදු නැති ස්ථානයකට තෙත ගෝණියක් අරගෙන මේකට අපි කඩේ වෙළඳපොලේ ගන්න තියෙන සක්කර දිය කරලා මේකට දාලා ඉවරලා ඊට පස්සේ ඒක එළුවෙන් පස්සේ මේගොල්ලෝ උඩට මතුවෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලාම පොළොව තෙත් කළා තමයි මේ වැඩේ කරන්න ඕනේ. දැන් අපි දන්නවා දැන් මේ 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 නුවර වගේ ප්‍රදේශවල නිතරම තෙතමනේ පවතින ප්‍රදේශ. නමුත් වීලි කලාපයට ගියොත් එමේ ඒගොල්ලොන්ගේ පරිසරයේ නිතරම තෙතමනේ නැහැ. ඒතකොට ඒ වගේ පරිසරයකට අපි ගෙවතු වගාවකට වගේ මේක හඳුන්වා දෙන්න යද්දී ඒක ගෙවතු වගාවේදී නම් ඒගොල්ලොන්ගේ පරිසරය අපි තෙතමනේ සහිත ස්ථානයක් මේ සඳහා තෝරා ගන්න ඕනේ. ඒ විශේෂයෙන්ම බලන්න ඕනේ මෙතනදී රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර සහ රසායනික කෘමිනාශක භාවිතා කරමු නැති ප්‍රදේශයකින් තමයි මේගොල්ලෝ අපි ගන්න ඕනේ. ඒත් මෙතන විශේෂ වැදගත් වෙනවා ලොකුවට ඉන්න ගැඩවිලි පණුව මේකට භාවිතා කරන්න බෑ. ඒ වගේම හීනියට ඉන්න අපිට හීනියට ඉන්න සතුත් අපිට මේක සඳහා භාවිතා කරන්න බෑ. මධ්‍යම ප්‍රමාණයේ ඉන්න ගැඩවිල් පණුවන් තමයි අපි මේ ගැඩවිල් දියරේ සඳහා භාවිතා කරන්නේ.
අපි දැන් බලමු කාබනික වගාවේ ගැඩවිල් දියර පොහොර සාදා ගන්න ආකාරය. දියරයක් සාදා ගන්න ආකාරය. එතකොට මෙහිදී අපිට මේ වගේ උපකරණයක් සකසා ගැනීමට මේ ගොවිපලේදීම සොයා ගන්න මේ අපගේ මේ ඉවතලන ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මේ 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 සඳහා අපට අවශ්‍ය වෙනවා ලීටර 50ක ප්ලාස්ටික් බකට් එකක්. ඒ වගේම තමයි මැටල් සයිස් එකේ ප්‍රමාණය ගල් අපට අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි අපට අවශ්‍ය වෙනවා වැලි සුවල්පයක්. ඒ වගේම පස් සුවල්පයක්. ඒ වගේම අර අපි යොදා ගන්නා ගැඩවිල් පණුවන්ට ඕන කරන මාධ්‍ය සඳහා කාබනික ව්‍යෝජනීය වූ කාබනික ද්‍රව්‍ය සහ ගොම පොහොර මේ සඳහා අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි වේලුණු තනකොළක් අපිට ගන්න පුළුවන් මේ ගැඩවිල් දියර පොහොර සාදා ගැනීම සඳහා. අපි බලමු ඉස්සෙල්ලාම කොහොමද මේ ගැඩවිල් දියර පොහොර සැකස්මක් සකසා ගන්න කියලා. ඉස්සෙල්ලාම අපිට අවශ්‍ය කරන මේ මේ ලීටර 50ක ප්ලාස්ටික් බඳුනට අපි ප්‍රථමයෙන්ම කරාමයක් සවි කර ගන්නවා. මේ කරාමය සවි කරගන්න ගැනීමෙන් තමයි කරාමය හරහා තමයි අපිට මේ ඕන කරන මේ ගැඩවිල් දියරය ලබා ගන්න. එතකොට මුලින්ම අපි මේ ලීටර 50ේ ප්ලාස්ටික් බඳුනට ගල් අතුරුණුවක් දා ගන්නවා යටම කොටසට. ඒ කියන්නේ අඩියටම අපි දා ගන්නවා මැටල් සයිස් එකට පොඩි ප්‍රමාණයෙන් ගල් කොටස් ප්‍රමාණයක් දා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට හඳුන්වලා දෙනවා වැලි. ඊට උඩින් හඳුන්වලා දෙනවා අපි පස්. ඊට පස්සේ තමයි මේ ගැඩවිල්ලු ජීවත් වෙන පරිසරය වෙන මාධ්‍ය ගැඩවිල්ලන් සමග හඳුන්වලා දෙන්නේ. ඊට පස්සේ මේගොල්ලොන්ගේ ආහාරවලට අවශ්‍ය කරන තනකොළ, වේලිච්ච තනකොළ අපි මේගොල්ලොන්ට හඳුන්වා දීලා නිතරම මේ කට්ටියගේ පරිසරයේ තෙතමනේ සහිත පරිසරයක් වෙන්න ඕනේ නිසා අපි මෙයාලට කෘතිමව ජලය ලබා දෙන්න මේ වගේ මේ මුට්ටියක් ආධාරයෙන් ඒකට වතුර පුරවලා ඒ හරහා මේගොල්ලොන්ට අවශ්‍ය කරන ජලය ලබා දීම මගින් ඒගොල්ලොන්ගේ පැවැත්මට ඕන කරන තෙතමනේ මෙහිදී ලබා දෙනවා. එතකොට අපි මේ වගේ ඇටවමකින් සකසා ගැනීමෙන් පස්සේ අපිට පුළුවන් වෙනවා මේ කරාමයේ ආධාරයෙන් මේගොල්ලොන්ගේ බහිෂ්ඨාවය වෙන ශේෂ්මල කොටස් ගැඩවිල් දියරේ විදිහට අපිට භාවිතා කරන්න. ඔව්, අපි ඉස්සෙල්ලා කතා කරා ගැඩවිල් දියර පොහොරක් හදාගන්න විදිහ ගැඩවිල්ල යොදාගෙන. ඉතින් මෙතන මේ පෙන්නුම් කරලා තියෙන ඒ විදිහටම ඒ තියෙන ක්‍රමයටම භාජනයකට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය යොදාගෙන එයාට අවශ්‍ය මාධ්‍ය හදලා ඒකේ උඩින්ම ඒ කියන්නේ ගඩවිල්ලාට අවශ්‍ය මාධ්‍ය ජීර්ණයටපත් කරලා ඒක තමයි අපි මේ මෙතන පෙන්නුම් කරලා තියෙන්නේ කොම්පෝස්ට් එකක් නිෂ්පාදනය කරන්න. මේ විදිහට භාජන කිහිපයක් අපි හදාගත්තොත් අපිට පුළුවන් ඒක ගෙදරකට අවශ්‍ය කාබනික ද්‍රව්‍ය මේ වගේ පොඩි උපකරණයක. ඒ කියන්නේ හැබැයි මේ වගේ දෙමෙ නැත්තන එක මේක තියාගන්න වෙයි. ඒ විදිහට මේ විදිහට හදාගෙන අපිට පුළුවන් භාජන කිහිපයක් කරන් හදාගෙන මේ විදිහට කොම්පෝස්ට් එකක් අපිට ඉක්මනින් කෙටි කාලිනව නිෂ්පාදනය කරන්න. ඔව්, අද දවසේදී යම් අදහසක් ගන්න ඇති අපගේ වැඩසටහනේ කාබනික වගාවක් කොහොමද කරගෙන යන්නේ ඒ සම්බන්ධව. ඉතින් ඔබට මේ වටපිටාවෙමුත් පේනවා මේ සියල්ලම කාබනිකව නිර්මාණ කරගත්ත වගාවන් තියෙන්නේ. ඉතින් මම හිතනවා අපගේ වැඩසටහන තුළින් ඔකට්ටියට මේ යම් අදහසක් ගන්න ඇති. ඉතින් එහෙනම් අපි සමුදෙන්ට සූදානම් වෙන්නේ. ළමන සතියේ නැවත හමු වෙන බලාපොරොත්තුෙන් ඔබ සැමට සුබ සතියක් ප්‍රාර්ථනා කරමි සමුදෙන්ට.